කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තන ඊයේ දින හමු වූ කොවිඩ් ආසාදිතින් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වූ ආකාරය නිශ්චිතව තහවුරු වී නැහැ මෝදර මහල් නිවාස සංකීර්ණයේ PCR පරීක්ෂණ අදත් කොරෝනා වසංගතය ස්වභාව ධර්මයේ විසින් ලබා දුන් දඬුවමක් ලෙස පිළිගන්නේ නැහැ අගමැති වෙසක් දින උත්සවයේදී කියයි සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ නිලධාරීන් ගැන රජය විශේෂ අවධානයක් යොමු කළ යුතුයි සමගි ජන බලවේගයේ නායක සජිත් කියයි වෙසක් සැරසිලි නිෂ්පාදන කර්මාන්තකරුවන්ට අත්ව ඇති ඉරණම ප්‍රතිවෙන් දේශීය පුවත් කොරෝනා වසංගතය ස්වභාව ධර්මයේ දඬුවමක් ලෙස පිළිගැනීමට සෝදානම් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති රාජ්‍ය වෙසක් දින උළෙලට සහභාගී වෙමි. රාජ්‍ය වෙසක් දින උළෙල අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර වෙසක් දින රාජ්‍ය උළෙල නිමිත්තෙන් සමරු මුද්දර 4ක් සහ මුල් දින කවර 2ක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කළා. වෙසක් දින තේමාව සහිත රුපියල් 10ක මුද්දරයක් සහ රුපියල් 15ක මුද්දර 2ක් මෙන්ම රුපියල් 45ක මුද්දරයක් මෙහිදී නිකුත් කළා. පළමු සමරු මුද්දරය මහා සංඝරත්නය වෙත පිරිනැමුණු අතර එය මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්කොඩ ශ්‍රී විජිත සිරි අනුනා හිමියන් වෙත පිරිනැමීම අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා විසින් සිදු කළා. මුල් දින කවර 2ක්ද නිකුත් කිරීමට කටයුතු කෙරලා. ගරු අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මැතිතුමන් අතින් අනුතුරුව ඉතිරි මුද්දර තුන අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමනු ලැබුවා. මෙහිදී වෙසක් දින රාජ්‍ය උත්සවයේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කළ ඔලකුඩුව රජමහා විහාරස්ථානයේ වෙනුවෙන් ඊට අදාළ පූජා භූමි සන්නස්පත්‍රයේ අග්‍රාමාත්‍යවරයා විසින් පූජ්‍ය උඩුවේ හේමාලෝක ස්වාමින් වහන්සේ වෙත පිරිනමනු ලැබුවා. එදා පටන් මහනුවර රාජධානි සමයේ දක්වාම සදහවත් රජදරුවන් බුද්ධි සම්පන්න රජදරුවන් අවස්ථානුකූලව ඒ විවිධාකාර පින්කම් සිද්ධ කරමින් ශාසනාභිවෘද්ධිය සඳහා ජාතිහි අනාගතාභිවෘද්ධිය සඳහා මේ වෛසාඛ්‍ය පුණ්‍ය මහෝත්සවයන් යොදාගත් බව ඉතිහාසයේ තුලින් පැහැදිලිව සඳහන් වෙනවා. වර්තමාන අවස්ථාවේදී රාජ්‍ය වෙසක් උත්සවයක් සංවිධානය කොට අද රටේ පවතින මේ අර්බුදකාරී වාතාවරණයත් ඒ වාතාවරණයට ගැළපෙන ආකාරයට මේ රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීම පිළිබඳව සන්තෝෂයත් ආශිර්වාදයත් සඳහන් කරන්නට කැමැතිනි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තේරුම් ගත්ත අය, මේ ධර්මය මාර්ගය පිළිගත් අය මේ විපත් වලින් කම්පා වෙන්නේ නැති බව මාදා. බෞද්ධ ජනතාව අෂ්ටලෝක ධර්මය හමුවේ කම්පාවට පත් වෙන්නේ නැහැ. එනිසා අපි කොවිඩ් 19 වසංගතය ධර්මය තේරුම් ගන්න ලෝක ස්වභාවය තේරුම් ගන්න පිටුවහලක් කර ගන්න ඕන කියලායි මා විශ්වාස කරන්නේ. සමහරු හිතනවා මේ වසංගතය ස්වභාව ධර්මයේ විසින් ලෝක සත්වයාට දුන්නු දඬුවමක් කියලා. එනිසා සමහර අය සතහට සෙත් සලසනවාට වඩා කොවිඩ් වසංගතය දුරු කරන්න සම්බන්ධ වෙලා වැඩ කරන අයටත් දඬුවම් දෙන්න යෝජනා කරන බව අපිට ඇහිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙන්නේ දඬුවමින් සියල්ලෝ තැති ගණිතී. දඬුවම සියල්ලෝ බියවති. ඒ නිසා අපි දඬුවම දෙන්න යන්නෙත් නෑ. දඬුවම දෙන පෞකාර සිතුවිලි වලින් අපි බැහැර වෙනවා විතරක් නෙවෙයි. ස්වභාව ධර්මයේ දීපු දඬුවමක් හැටියට බාර ගන්නෙත් නැති බව අපි කියන්න ඕන. ලෝක ස්වභාවයට ලෝක බලවතුන් කියලා දුබලීන් කියලා වෙනසක් නෑ. ලෝකේ මොනතරම් බලවතුන් වුණත් ලෝක ස්වභාවය වෙනස් කරන්න බෑ. ජාති, ජරා, මරණ
මරණ මේවා කාටත් පොදුයි කොතනටත් පොදුයි අත මේ වසංගතෙන් ලෝකෙ දිලිඳුම පුද්ගලයා වගේම ඊටාම සුඛෝභෝගී රටවල ජීවත් වෙන ධනවත්ම පුද්ගලයොත් පීඩාවටපත් වෙනවා ලෝකේ බලවත්ම රටවල රාජ්‍ය නායකින්ටත් වසංගතෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙනවා බෞද්ධ අපි ලෝකේ මුලින්ම අන්තවාදයේ බැහැර කළා අය අද මේ කාලේ සියලු ආගමිකයන්ට සියලු ජාතීන්ට එකතු වෙලා තීන්දුව ගන්න සිදු වෙලා තියෙනවා තමන්ගේ ආගමික උත්සවන අතර කරලා පොදු යහපත සඳහා කැපකිරීමක් කරනවා ජාති ආගම් වශයෙන් අපි කටයුතු කළා කවුරුත් පොදු ඉරණමක් සහිත මිනිස්සුන් කියන එක මේ මොහොතේ වැටිලා තියෙනවා व्रटतुल उद्गतवियति तत्वे हमुवे विसाक सरसिल निर्माण करवन सिय निष्पादन अलवी करगत नोहेकिव पीडावट पत्व सिटिनवा मे एपिलिबंद तुरुतुरुई බුදුරජාණන් වහන්සේගේ තෙමකුල සිහි කරන වෙසක් පුර පසළොස්වක බොහෝ දින හෙටට යෙදී තිබෙනවා මේ වන විට රටතුළු උද්ගත වී ඇති තත්ත්වයත් සමග වෙසක් උත්සවයේ නිවසේ සිට සමරන ලෙස රජයේ ජනතාවට දැනුම් දුන්නා ඒ අනුව නිවසේ සිට ආගමික වතාවත් සිදු කරමින් වෙසක් තෙමකුල සිහි කිරීමට ජනතාව සූදානම්ින් සිටිනවා මේ අතර තවත් පිරිසක් පිළිබඳව අප සිහිපත් කළ යුතුයි ඒ වෙසක් දින සැමරුම් වෙනුවෙන් විවිධ සැරසිලි මෙන්ම වෙසක් කාඩ්පත් සහ වෙසක් කූඩු නිර්මාණය කරන කර්මාන්තකරුවන් පිළිබඳවයි මෙලෙස රටතුල උද්ගති වී ඇති තත්ත්වය හමුවේ සිය වෙසක් සැරසිලි අලෙවි කර ගැනීමට නොහැකිව අම්බලන්ගොඩ වේනමුල්ල දිඹුල් දූව මිහිඳුමාවත බලපිටිය අහුංගල්ල මාතම්පාගම යන ගම්මානවල ජනතාව පීඩාවට පත්ව සිටිනවා වෙනදාට පවතින ඉල්ලුම මෙවර වෙසක් දින සැරසිලි නිෂ්පාදන සඳහා ලැබී නොමැති බවයි එම වෙළඳුන් පවසන්නේ එමෙන්ම දඹුල්ල බකමූණ ලග්ගල ප්‍රදේශවල වෙසක් සැරසිලි නිෂ්පාදනයේ යෙදෙන පිරිසද රටතුල පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් තමන් විසින් නිර්මාණය කරන ලද වෙසක් කූඩු අලෙවි කරගත නොහැකිව අසරණ මෙම වෙසක් කූඩු සෑදීම ජනවාරි මුල් සතියේ සිට ආරම්භ කර ඇති අතර කූඩු 1500ක් පමණ නිර්මාණය කරන බවයි එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ කූඩු 1000ක් 1500ක් අතර මා නිර්මාණය කරලා තියෙනවා සියලු දෙනා මසරණ වෙලා ඉන්නවා මාධ්‍යයක් හෝ අපේ අතිගරු ජනාධිපතිතුමා හෝ මේ ගැන අපිට දැන් මේවා පිටරට යන සල්ලි ඒ නිසා අපේම දෙයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් ඉතින් පිටරට සල්ලි අපේ ලංකාව ඇතුලේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන් නිසා හරි ඉන්නවා නම් හෝ අපිට උපකාරයක් කරලා මේක වැඩි දියුණු කරගන්න කියලා මම කාරුණික ඉල්ලා සිටිනවා ඔබසමගි අපි හැම සැරේම කූඩු හදනවා දැන් අවුරුදු 4ක් විතර දැන් මේ පාර කූඩු ගොඩාක් අපිට විකුණ ගන්න බැරුණා ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතය නිසා ඉතින් 500කට වැඩිය දැන් කූඩු ඉතුරු වෙලා තියෙනවා අපිට විකුණ ගන්න හැකියාවක් නැහැ ගොඩාක් වියදම් ගිහින් තියෙනවා මේකට ඉතින් මේක කරගෙන යන්න අපිට පොඩි ආධාරයක් දෙනවා නම් හොඳයි කියලා මං කියනවා ඇන්දිරි නීතිය බලපැවැත්වීම හේතුවෙන් අඩපණවතිපු කුඩා දරුවන් වෙනුවෙන් ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී COVID-19 රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවීම තුළ කොළඹ නගරයේ යම් පිරිසක් ඔවුන්ගේ ගම්බිම්වලට යෑමට නොහැකිව රැඳී සිටීමට සිද්ධ වුණා. 7000ක් පමණ වෙන මෙම පිරිස නොයෙකුත් කාරණා සඳහා කොළඹ රැකියාවට පැමිණිලා తాවකාලිකව ඔවුන් මෙහි රැඳී සිටිය පිරිස. ඒ පිරිස බොහෝ වෙලාවට කඩවල් වල වැඩ කරන්න ආපු අය, ඒ වගේම වැඩබිම් වල වැඩ කරන්න ආපු අය. ඒතර මේ පිරිසට නැවත තමන්ගේ ගම්බිම් යලා යෑමට අවස්ථාව සලසා දීමට රජය තීන්දුව කරා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරි දින කීපය තුළ කාණ්ඩ වශයෙන් මෙම කොළඹ නගරයේ තුල සිටින යම් යම් తాවකාලික වාසස්ථානවල සිටින මේ කොළඹ සේවය කරන්න පැමිණි ඒ පිරිසට කණ්ඩායම් වශයෙන් ඔවුන්ව තමන්ගේ ගම්බිම් බලා යැවීමට රජය තීරණ කරන ලැබුවා. ඒනොත් යම් නුවරඑළිය වගේ ප්‍රදේශවල වතුකම් කරුවන් පැමිණ සිටියා මෙවැනි తాවකාලික රැකියාවලට ඒ අය නිරෝධායන කඳවුරු වලට යොමු කරලා ඒ කඳවුරු වලින් පස්සේ කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබෙන නිරෝධායන අප විසින් ඇති කරනු ලබන නිරෝධායන කඳවුරු වලට යොමු කරලා එහි ඔවුන් යම් කාලයක් රඳවා
ලබා තබලා තමයි අපි ඔවුන් ඔවුන්ගේ වාසස්ථාන වලට පිටත් කර යවුන් ලබන්නේ. ඒ වගේම පසුගිය කාල සීමාවේ ඇඳිරි නීතිය බලපෑවීම නිසා කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් සති තුනකින් විතර පමාවීමක් සිද්ධ වුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත තීන්දුවක් පරිදි ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍යංශ ලබා දෙන උපදෙස් පරිදි යම් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අනුව දැන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා මෙම කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට අවස්ථාව අපි සලසා දී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් 342 දෙනෙකු මේ දක්වා COVID-19 ආසාදනයට ලක් වී ඇති අතර විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ 30 වෙනිදාෙන් පසුව මේ දක්වා පිටතින් කිසිදු විරෝධාර රණවිරුවෙකු සොයාගෙන නැහැ. සියලුම විරෝධාර රණවිරුවන් කඳවුර වලට කැඳවලා තිබෙන හින්දා ඒ ආකාරයෙන් ආසාදෙන් ලක් වෙන අයලුන් ආසාදෙන් ලක්වනු ලබන්නේ කඳුරක් තුලදී පමණ බවත් අපි සඳහන් කළ යුතු තිබෙනවා. හෙට සිට ශ්‍රී ලංකා පුරාවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන බැවින් විශේෂයෙන්ම මෙම වසරේ වෙසක් උත්සවය පසුගිය වසරවල් වල ආකාරයට අපට සැමරීමට හැකියාවක් නැහැ. අපි අවුරුද්ද සැමරපු ආකාරයටම මෙම වසරේ වෙසක් උත්සවය නිරෝධායන ඇඳිරි නීතියක් පවත්වන කාල සීමාවක් බැවින් ඒ ආකාරයට සමරන්න සිද්ධ වෙලා තිබෙනවා. අද රාත්‍රී 8 සිට සඳුදා උදෑසන 5 වනතුරු ශ්‍රී ලංකාව පුරාම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දින 4ක කාලයක් නිරෝධායන ඇඳිරි නීතිය ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුල නිරෝධායන රීතීන් වලට අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිරෝධායන පනත මෙන්ම ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ සඳහන් නිරෝධායන නීතියකට පටහැනිව කටයුතු කිරීම යන කරුණු යටතේ එවැනි වරදක් සිදු කරන අයට එරෙහිව අත්අඩංගුවටගෙන කටයුතු කිරීමට පොලිසියට හැකියාවක් තියෙනවා. සමාජ දුරස්ථභාවයේ එනම් දෙදෙනෙකු අතර දුර මීටරයකට වඩා පවත්වාගෙන යාම, ඒ වගේම සෑම විටම දෑත් පිරිසිදු කර ගැනීම, යම් කිසි රෝග ලක්ෂණයක් රෝගයක් තිබෙනවා නම් සැඟවීමකින් තොරව ඉදිරිපත් කිරීම, මේ සිද්ධාන්ත තුන පදනම් කරගෙනයි සියලු කරුණු ඒ වගේ මේ නිර්ණායක සකස් කර තිබෙන්නේ. ඊයේ දින වාර්තා වූ කොරෝනා ආසාදිතින් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වූයේ කෙසේදයි තහවුරු වී නොමැති බව වසංගත රෝග විද්‍යායකගේ පවසනවා. මේ අතර ඊයේ දින මෙරට නවවන කොරෝනා මරණය වාර්තා වූ මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ පුද්ගලින්ගේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 20 දෙනෙකු පිළිබඳව ඊයේ දින අනාවරණය වුණා. ඒ අනුව අදාළ ආසාදිතයින් 20 දෙනා අතුරින් 15 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් වන අතර ඉතිරි ආසාදිතයින් 5 දෙනා අතර කඳකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පුද්ගලෙක්, රාජකීය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලෙක්, කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලෙක්, කොළඹ 15 මෝතර ප්‍රදේශයේ කාන්තාවක් හා ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරියක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. මේ අතර ඊයේ දින වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රාජකීය මෝතර හා කොළොන්නාව යන ප්‍රදේශවල පුද්ගලින් හට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී නොමැති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. ඕගින් කොළඹත් තවත් ප්‍රදේශ කිහිපයකින් ඕගින් කීප දෙනෙක් වාර්තා වුණා. මීට කලින් වාර්තා වෙච්ච සියලුම රෝගීන්ගේ ප්‍රභවය මීට කලින් රෝගීන්ට රෝගය ආසාදනයනේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි නිශ්චිත සාක්ෂි ඒ රෝගීන්ව හඳුනා ගැනීමේදීම තිබුණා. නමුත් මේ අවස්ථාවේදී මේ රෝගීන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ පිළිබඳව විමර්ශනය කරමින් පවතිනවා. මේක ඉතාමත්ම හොඳ උදාහරණයක් අපිට අනාගතයේදී අපේ රටේ COVID-19 රෝගීන් වාර්තා වෙන්නේ කොහොමද කියලා. අපි කිව්වා මේ රෝගී ඉතාමත්ම මනාව පාලනය කරලා තියෙනවා කියලා. ඒක පාලනය කරලා තියෙනවා. නමුත් ඕනම අවස්ථාවක යම්කිසි තැනකින් මේ වගේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපි විමසිල්ලෙන් සිටිනවා. එහෙම වාර්තා වුණු වහාම ඒ රෝගීන්ගේ ප්‍රභවය හඳුනා ගැනීම වගේම ඒ රෝගීන්ෙන් තවත් අයට යෑම, ආශ්‍රිතීන්ට ඒ වගේම එතනින් ඔබ්බට යෑම, සමාජයට යෑම, රෝගේ පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්ෂණිකව ගත යුතුයි. ඒ සඳහා අපි ඊයේ ඒ ක්‍රියාමාර්ග ගත්තා. ඒ හා සමානව අනාගතයේදීත් මේ දේ සිද්ධ වෙනවා. 11 වෙනිදා අපේ දෛනික ජීවිතයේ ආපහු සුපුරුදු පරිදි ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරන්න පටන් ගන්නකොට ජනතාව මතක තියාගන්න ඕන අපි තවමත් COVID-19 රෝගය පිළිබඳ තර්ජනයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා නැහැ. ඒ නිසා අපි අනුගමනය කළ යුතු කාර්යභාරයක් තියෙනවා කියන එක. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ පුද්ගල දුරස්ථභාවය. ඊයේ
දින මෙරට සිදු වූ නවවන කොරෝනා මරණය මෝදර ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග මියගිය කාන්තාව ඇසුරු කළ පුත්කලී නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර කරනු ලැබුවා. එසේම ජීවිතක්ෂිතපත් වූ අදාළ කාන්තාව මෝදර මෙත්සඳ නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති අතර එම නිවාස සංකීර්ණයේ කොටසක් වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. අදාළ නිවාස සංකීර්ණයේ සෙසුම්හල් නිවාස වැසියන්ටද නිවාස භූමියෙන් පිටවීම හා බාහිර පුද්ගලින්ට නිවාස සංකීර්ණයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. ඒ අනුව අදාළ කාන්තාව ඇසුරු කළ පුද්ගලින්ගේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. මේ අතර මහනුවර දෙල්තර ප්‍රදේශයේ ගම්මානයක වැලිසර නාවික හමුදා කඳුරට අනුයුක්තව සේවය කළ නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දා තහවුරු වුණා. අදාළ නාවික හමුදා සෙබළා ඇසුරු කළ පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර එෙහිදී ඔහුගේ ඥාති දියණියකටද වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණය වුණේ. ඒ අනුව එම ප්‍රදේශයේ පවුල් 17කට අදාළ පුත්කලින් 67 දෙනෙකු නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. කොරෝනා වෛරසයේ ආසාදනය වූ බවට පසුගිය දා තහවුරු වූ අරණායක නාවික හමුදා සෙබළා සමග සම්බන්ධතා පැවැත් වූ පුත්කලින් 14 දෙනෙකුගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනීම අද සිදු කෙරුණා. දංකොටුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කළ පුත්කලින් 46 දෙනෙකු යළි ඔවුන් පදිංචිව සිටි මඩකලපුව සන්දිවිලි ප්‍රදේශයේ වෙත අද පැමිණ තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුව තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධක සමාලෝචන කමිටුව අද දිනේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඉදිරි කාලය තුළ ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුද සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලැබූ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙස ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. කොරෝනා වෛරසයේ රට තුළ පැතිරීම පාලනය සහ වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ කෙන යන වැඩපිළිවෙළ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින COVID-19 වෛරස් මර්දන හා ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 151කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කරනු ලැබුවා. මේ අතර තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාකාර කොණ්ඩාකප්පන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යලි විවෘත කිරීමට කටයුතු කරන අපවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. මේ සැලොන් කියන්නේ කොණ්ඩා කැපීමේ සිට සැලකිය යුතු ක්‍රියාමාර්ග ගන්නා ස්ථාන මිහිදී පාරිභෝගිකය සමග ඉතාම ළඟින් කටයුතු කරන්නටයි සිද්ධ වෙන්නේ ඒ තාක්ෂණික ශිල්පියාට. එතකොට ඒ සම්බන්ධයෙන් අපි ඇති කළ තියෙන කටයුත්ත තමයි මෙම සැලෝන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වෙන්න අප විසින් මාර්ගෝපදේශ සකස් කරලා ඔබට ලබා දෙනවා. වගේම ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවලට විශේෂයෙන් ලබා දෙනවා. පෝරමයක් තියෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔබගේ ආයතනයට පැමිණිලා සොයා බලයි ඒ තියෙන මාර්ගෝපදේශකවලට කොපමණට අනුකූල වෙනවද කියන එක. ඒ නිසා දැනට මේ සැලොන් වසා තැබිය යුතුයි. නමුත් මේවා විවෘත කිරීමට නොබෝ දිනකින්ම අප පියවර ගන්නවා. නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ විසින් සංවිධානය කළ ප්‍රදර්ශනයක් අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. එම නව නිපැයුම් නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. නව නිපුණ කරුවන්ගේ කොමිසම විසින් මූල්‍ය ආධාර සපයලා රජය විසින් ලංකාවේ ඇතිවෙලා තියෙන මේ දරුණු අසංගතයට විවිධ ආකාරයේ නවෝත්පාදන රාශියක් කරු අග්‍රාමාත්‍යතුමා සෞඛ්‍යමත්තුමාගේ නිරීක්ෂණයට ලක් කිරීම තමයි මෙතන කරලා තියෙන්නේ. ඒක නිසා ඒ සෞඛ්‍යමත්තුමිය පැමිණිලා අග්‍රාමාත්‍යතුමාත් ඇවිල්ලා මේ නිෂ්පාදන කොයි විදිහටද අපිට රජයේ රෝහල් පද්ධතියට හා වෙන පුද්ගලික අංශයට යොදා ගන්න පුළුවන් වෙන්නේ කියන එක පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් තමයි කරේ. අපි හැමදාම කිව්වා වගේ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ රෝගය මර්ධනය කිරීම සඳහා 150ක විතර ජනතාවගේ වගකීමකුත් තියෙනවා මේ අවශ්‍ය සෞඛ්‍යංශ දෙන උපදෙස් පිළිපදින්න. ඉතින් ඒ අනුව ඒ ඇතිවර තත්ත්වයක් එක්ක තමයි අපිට ඊළඟට ඉඳු ගන්න පුළුවන් වෙන්නේ. මම හැමදාම කිව්වා 19 වෙනිදා වෙනකොට ලංකාවේ ඇඳිරි නීතිය අයින් කරන්න කටයුතු කරගෙන යනකොට ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපට
සෑහෙන මේ රෝගය මර්ධනය කර ගැනීමට හැකියාවක් තිබෙයි කියලා. හැබැයි සමහර තැන්වල ජනතාව උපදෙස් පිළිපැදෙන්නේ නැහැ. ඒ කියපු දෙයක තමයි අපි දිගින් දිගටම කිව්වේ. සමහර තැන්වල ලෙඩ රෝගය හංගගෙන ඉඳලා අන්තිමට ඇවිල්ලා ලොකු පිරිසකට බෝ වුණා සුදු වැල්ල තත්ත්වයේ වගේ දේවල්. ජනතාවගේ අතේ තියෙන විශාල වගකීමක් මේ රෝගය මර්ධනය කර ගැනීම. මේ අතර සියත ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ විෂ බීජ හරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CBRNE බලගන කණ්ඩායම විසින් අද සිදු කරනු ලැබුවා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මතයි. එසේම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ හා ඒ අවට ප්‍රදේශීය විෂපිචාරණය කිරීම සිදු කෙරුණේද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CPRNE බලකන කණ්ඩායම විසින්. නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පලේ ළඟම හා පුත්තිලික බස් රථ විෂපිචාරණ කටයුතු සිදු කෙරුණේ මේ ආකාරයෙන්. නාවික හමුදාව COVID-19 මර්ධනය කිරීමේ මෙහෙයුම් වලින් తాවකාලිකව ඉවත් වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා සහ පුවත් වෙබ් අඩවි කිහිපයක අසත්‍ය තොරතුරු පළ කර ඇති අතර COVID-19 මැඩලීමේ ජාතික යාන්ත්‍රණය තුළ නාවික හමුදාව විසින් සිදු කරන කිසිදු මෙහෙයුමකින් නාවික හමුදාව ඉවත් වී නොමැති බවත් ඒ සියලු කටයුතු සඳහා නාවික හමුදාවේ උපරිම දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති මණ්ඩේ සිට සූරිය බණ්ඩාර මහතා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ COVID-19 වෛරසයේ බලපෑම හේතුවෙන් එක්සත් රාජධානිය සිරිවී සිටි ශ්‍රී ලංකික සිසුන් 194 දෙනෙකු අද යලි දිවයින පැමිණියා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා ආයතනයේ සේවකීන්, ආගමන හා විගමන නිලධාරීන්, රේගු නිලධාරීන්, ඒ වගේම සෞඛ්‍ය නිලධාරීන් ඇතුළුව ආරක්ෂක අංශවල යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීන් පැමිණීමේ පර්යන්තයේ ඇති නිරෝධායන යම්කිසි ක්‍රමවේදයකට අනුකූලව නිර්මාණය කරන ලද්දා. ඒ හේතුවෙන් පැමිණෙන සියලු මගීන් ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලව ඔවුන්ව නිරෝධායන කරා රැගෙන යනවා. එම නිසා විෂබීජ හරණයට ලක් වූ පැමිණෙන පර්යන්තයේ මගීන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් කිරීම සඳහා බැංකු පහසුකම්, ඒ වගේම ඔවුන්ගේ ආහාර පාන හා මෙම ස්ථානයේ සිට ප්‍රවාහන පහසුකම් සහිතව එම නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යනු ලබනවා. ඒ හේතු කොටගෙන කිසිම කරදරයක් නැතුව ඉතාමත් වගකීමෙන් පැමිණෙන මගීන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතතාව රැකෙන පරිදි ක්‍රියාත්මක කරනු ලබනවා. ඊයේ දිනේදී ආසාදිතින් ලෙස වාර්තා වූ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයේ වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. ඊයේ දිනේ කොළොන්නාව රාජගිරිය ප්‍රදේශයේ දෙදෙනෙකුත්, ඒ වගේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකුත් ආසාදිතෙන් වශයෙන් හඳුනාගනු ලැබුවා. මෙහිදී මෙම පරීක්ෂණාගාරය ඔවුන් ඌණ ආසාදිතෙන් වශයෙන් තමයි හඳුනනු ලැබුවේ. ඒ අනුව එසේ හඳුනාගත් පසු ඒ කළ යුතු ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ඉෂ්ට කරනු ලැබුවා. කෙසේ වෙතත් එම ප්‍රොටෝකෝල් එකට අනුව අප විසින් නැවත පරීක්ෂණ සිදු කරනවා. අවසාන වශයෙන් මේ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෙම තිදෙනා, එනම් රාජගිරියේ පුද්ගලයා, ඒ වගේම කොළොන්නාවේ පුද්ගලයා සහ කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය ආසාදන තත්ත්වයක් නොමැති බවට පසුව තහවුරු වෙලා තියෙනවා. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තිදෙනා ආසාදිතයෙන් නොවන බවටත්, ඒ අනුව එම ආසාදිත ලේඛනයෙන් ඔවුන් ඉවත් කිරීමටත් තීරණය කරනු ලැබුවා. සමගී ජනබල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා අතර හමුවක් සිදු වුණා. ඒ මෙරට තුල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත රෝගය පිළිබඳව තොරතුරු දැනගැනීම මේ පනත යටතේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින්. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ COVID-19 වසංගත රෝගය පිළිබඳව කරුණු 14ක් යටතේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජනබල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වුණා. මේ තොරතුරු ඔබතුමාලා ගන්න
කියන දේවලුත් අපි සැලකිල්ලට ගන්නවා. නමුත් අවසාන වශයෙන් අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ විද්‍යාවට ගැළපෙන දේ. ආයෙ වගේ අපේ තියෙන පසුබිම කියන තත්වයන් එක. ඇත්තටම කරලා තියෙන්නේ අපේ ටෙස්ටිං වල 3යි පොසිටිව්. එතකොට 3යි පොසිටිව් කියන්නේ 100ක් ගත්තාම 3යි පොසිටිව් 97ක් අපි අයින් කරනවා. ඒක ඇත්තටම හොඳම මේක. එච්චර වගේ ප්‍රෙස් කරලා තියෙනවා. 28000ක් තමයි ටෙස්ට් කරන්න බඩන්නේ කොච්චර වෙලාවක් යනවද report එක ඉන්න. ඇයි 24ක්. එදී ඒ මහතා සමග සාකච්ඡාවක නිරත වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රී වරුන් කරුණු 14ක් ඇතුළත් ලිපියක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත බාර දෙනු ලැබුවා. සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රී වරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපිට අවශ්‍ය වෙලා තියෙනවා මෙම කොවිඩ් 19 වසංගතය සඳහා යම් ප්‍රශ්න කිහිපයක් දැනගන්න. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ සත්‍ය තොරතුරු මේ රටට දැන ගැනීම සඳහා මම හිතන්නේ නීති අනුව සති දෙකක් තුල මෙම තොරතුරු අපිට ලැබෙයි ඒවා අපි ඊටපස්සෙ ප්‍රසිද්ධපත් කරන්න මූලික වශයෙන් මම හිතන්නේ එතුමා කියපු ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා එකක් තමයි අහඹු පරීක්ෂණ පටන් ගන්න තියෙනවා කියලා කිව්වා ඉතින් ඒක හොඳයි මොකද අහඹු ලෙස පරීක්ෂණ කරේ නැත්නම් රෝග වාහකයෙක් වුණාට රෝග ලක්ෂණ නැත්නම් මෙච්චර කල් මේ PCR පරීක්ෂණ කරේ නැහැ ඉතින් අහඹ පරීක්ෂණ කිරීමත් සමග අපිට මම හිතන්නේ සෑහෙන දුරට සෑහීමකටපත් වෙන්න පුළුවන් රෝග ලක්ෂණ නැති පුද්ගලයන්වත් මේ හරහා අපිට තෝරා ගන්න පුළුවන් කියලා. කොරෝනා වෛරසය වර්ධනයට පෙරමුණගෙන කටයුතු කරන සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ට පෞද්ගලික ආරක්ෂක මෙවලම් රජයේ විසින් ලබා දිය යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රටදායේ බේරගත් රණවිරුවන්ගේ සුපසාධනය අපේ රටේ ප්‍රමුඛතම කාර්යභාරයක්. රණවිරු සුපසාධනයට අපි මුල්තැන ලබා දෙන්නට ඕන. කොරෝනා පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ ඉදිරියෙන්ම කටයුතු කරන අපේ සෞඛ්‍ය අංශයත් එවැගේම ආරක්ෂක අංශයත් මේ අංශ දෙකටම අපි පෞද්ගලික ආරක්ෂක මෙවලම් උපකරණ ලබා දෙන්නට කැප වෙන්නට ඕන. ඒක රජයේ වගකීම. ඒක අපේ යුතුයකමක්. ඒවා පිළිවෙලකට ලබා නොදීම තුල තමයි අද ආරක්ෂක අංශයේ සිය ගණනක් කොරෝනා වෝදුරින් විපතටපත් වෙලා සිටින්නේ. කොරෝනාව වැළඳිලා තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයටත් රණවිරු අංශයටත් ආරක්ෂක අංශයටත් කොරෝනා මෙහෙයුමේ ඉදිරිපෙළ කණ්ඩායමවල සිටින ඒ කැපවීම කර ඒ සෑම දිනකට පර්සනල් ප්‍රොටෙක්ටිව් වික් පෞද්ගලික ආරක්ෂක මෙවලම් ලබා දෙන්නට වහාම රජය කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අද වන විට ආබාධිත රණවිරුවන්ගේ ජන ජීවිතය ඉතාමත් දුක්ඛිත තත්යකට වැටෙනවා. රටදැයි වෙනුවෙන් කැපකිරීම කරලා as is muscle ඉන්ද්‍රියන් අවයව පරිත්‍යාග කරලා ඉමහත් කැපකිරීමක් කරපු රණවිරුවන්ට ඒ පොරොන්දු දීමනා ටික ලබා දෙන්නට ඕන. ඒ රණවිරු ස්වාමි පුරුෂයන් අහිමි වුණු ඒ බිරින්දෑවරුන් සිටින පවුල් වලට ඒ ලබා දිය යුතු ආධාර උපකාර වේතන වැටුප් ලබා දෙන්නට ඕන. මේ රණවිරුවන්ට යුතුයකම ඉෂ්ට කරනවා කියලා පොරොන්දු වුණා. ඒ පොරොන්දු ක්‍රියාවට නංවන්නට ඕන. කොරෝනාව නිසා ආබාධිත රණවිරුවන්ගේ ජන ජීවිතය තව දුරටත් හානියට ලක් වෙලා. ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් කැප වෙන්නට ඕන. මේ රටේ ජීවය ප්‍රාණය රණවිරු ප්‍රජාවයි. මේ රටේ විරුවන් රටේ ඉතිහාසයේ රන්නකුරින් ලියවෙන නාමයන් මේ ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්නට ඕන. කොවිඩ් වසංගතයේ හේතුවෙන් මෙරටට පැමිණෙන ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය නිරෝධායන පහසුකම් විශ්වවිද්‍යාල පද්ධතියේ නේවාසිකාගාරවලට ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල බලධාරීන් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද සහභාගී වෙමින් ඊතර අධ්‍යාපනයේ සඳහා ගොස්සින් සිටි ශිෂ්‍යයන්ගෙන් විශාල ප්‍රමාණයක් මේ වන විට ලංකාවට ගෙන්වාගත් අතර ගෙන එමින් තිබෙනවා. එෙහිදී යම් කිසි ප්‍රමුඛතා සමාරෙක් ගාස්තු ගෙවලා පුද්ගලික හෝටල් වලට නිරෝධායනය සඳහා පිටත්ව ගිය අතර එසේ නොහැකි අයට විශේෂයෙන් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නට නේවාසිකාගාරවල ඉඩ නිරෝධායන කටයුතු සඳහා ලබා දෙන්නට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා විශ්වවිද්‍යාල බලධාරීන් විසින් අනුමැතිය ලබා දුන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරටට සුරක්ෂිතව රැගෙන ඒමෙන් පසුව නිරෝධායනයට ලක් කිරීමේ කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. නැවත දෙවනි වටය හැටියට මැද පෙරදිග සහ අවට කලාපවල සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින ශ්‍රමිකයින්ට අවශ්‍ය ඒ පහසුකම් සලසන් රජය කටයුතු කරමින් තිබෙනවා. යටතේදී ඉදිරි දින කිහිපය තුළ විශේෂයෙන්ම මාලදිවයින, කුවේට් සහ ඩුබායි ඇතුළු රාජ්‍යවල දැනට ලංකාවට බලාපොරොත්තු වෙන සිටින පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසෙනවා. ඉදිරි දින කිහිපය තුළදී මැද පෙරදිග කලාපයෙන් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින සියලු දෙනාම
සුරක්ෂිත මෙරට ගෙන්වා ගැනීමටත් ඔවුන්ට රජය මගින් නිරෝධායන පහසුකම් සපයා දීමටත් රජය බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය අද ලැබුණා. රජයේ මගින් ලබා දීමට කටයුතු කර ඇති 5000 දීමනාව කිසිදු වේදිකින් තොරව ලබා දීමට ග්‍රාම නිලධාරීන් කටයුතු කර ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමේ සභාපති දම්පික දිසානායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රටේ බලපෑම ව්‍යසනය වැඩි වෙන අවස්ථාවේදී ඊළඟට විශ්‍රාමිකයන් ඒ වගේම ආබාධිත සීලු දීමනා ග්‍රාමධාරීන් හරහා තමයි සිදු කරන්නේ. එහෙම යනකොට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් චක්‍රලේඛනයක් නිකුත් වෙනවා. ආදාය අයිමයන් වෙනුවෙන් යම් කිසි රුපියල් 5000ක දීමනාවක් ලබා දීම සඳහා උපදෙස් ලැබෙනවා සීලුම දෙනාට විශ්‍රාමික ඒ වගේම රජයේ නිලධාරීන් හැර ලේකනගත කරන්න කියන එක. ඒ අනුව ඒ ලේකනගත කිරීමේදී පෞල් මං හිතන්නේ ලංකාවේ ලක්ෂ 54ක් කියනවා. ඒ 54 අභිභවා ලක්ෂ 70කට ආසන්න ප්‍රමාණයක් ලේකනගත වුණා. මෙහිදී ඉතා වගකීමෙන් කිය යුතු වෙනවා අපි මාධ්‍යෙන් දැක්කා සමහර ඇමති උරන් කිව්වා ගාම්දාරින් මේ 44 මේ නම් ඇතුළත් කළා තමයි මේ පෞල් සංඛ්‍යාව වැඩි උනේ කියන එක. මම ඊටම කාරණිකව උන්ගේ අවධානයට යොමු කරනවා. අද වෙනකොට ලක්ෂ 70කට වඩා විශාල ප්‍රමාණයක් ඒකක වශයෙන් රුපියල් 5000 දීමනාවද දීලා තිනවා. මේ අවස්ථාවේ ඊටම බොහොම අභිමානය අපි ප්‍රකාශ කරනවා ගාම්දාරිවරයා එහෙම අයතා විදියට නම් දාලා එහෙම මුදල් ලබා ගැනීමකට කටයුතු කරේ නැහැ කියන එක අපි මේ අවස්ථාවේ ඊටම අභිමානය මේ අවස්ථාවේදී කියනවා. විශේෂයෙන්ම මම ආජනතාවට ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී තමුන්ලට යම් කිසි ගැටලුවක් තියෙනවා යම් කිසි අසාධාරණයක් සිද්ධ වුණා නම් ඔවුන්ගේ ප්‍රාදේශීය ලේකම් හැම වෙලාවෙම ඔවුන්ගේ කොට්ටාසෙ මේ තමන්ගේ ඒ තියෙන තමන්ට රුපියල් 5000 අමු නැත්තම් ඒක ගැන කටයුතු කරලා අභියාචනයක් ඉදිරිපත් කළා තමුන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න. රජයේ මගින් රුපියල් 5000 දීමනාව දේශපාලන අරමුණු වලින් තොරව සියලු දෙනාටම නිසි ක්‍රම නිසි ක්‍රියාදාමයක් යටතේ ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්ලිත්ති මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දේශපාලන වශයෙන් කොච්චර නැහැ කිව්වත් දේශපාලන බෙදීම් සහිතව තමයි මේ 5000 දුන්නේ. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ විශේෂයෙන්ම නැවත වතාවක් මේ රුපියල් 5000 මැයි මාසෙට අදාළව දෙනවනම් ඒ දෙන 5000 දේශපාලන 5000ක් කරන්න එපා. ඒ වගේම ලැබිය යුතු හැම දිනාටම සාධාරණව ලැබෙන ක්‍රමයක් හදන්න ඕන. ඒ නිසා ඒ වගේම රජයේ නිලධාරීන් මේක බෙදන්න මැදිහත් වෙච්ච ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අපහසුතාවයට පත් කරන්න එපා. මේක කොට්ටාසේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයාගේ බූදලෙන් ගෙදරින් ගාලා දෙන දෙයක් හැටියට පත් කරන්න එපා. එහෙම නොවන ක්‍රමවේදය මොකද්ද කියලා. මේ රුපියල් 5000 දෙන මැයි මාසෙට දෙන පැහැදිලි නිර්ණායක යාන්ත්‍රණය ක්‍රමවේදය මොකද්ද කියලා දැනගැනීමේ අයිතියක් අපි කාටත් තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රතිලාභීන්ට අසාධාරණයක් නොවන විදියට ඒ ලබා දීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා. ඒ නිසා නැවත වතාවක් අපිට පේන දේ තමයි ආණ්ඩුව කලින් 5000 දෙනකොටත් ඒ මොහොතේ ඡන්ද ගන්න පුළුවන් අය ගැන තමයි තෝර තෝර ගියේ. ඒක පොදු වැඩපිළිවෙලක් තිබුණා. ඒක නිසා අද ගේන චක්‍රලේඛයේ හෙට වෙනස් කළා. හෙට එන චක්‍රලේඛයේ අනිද්ද වෙනස් කළා. උදේ ගහන චක්‍රලේඛයේ හවස වෙනස් කරා. ඒ නිසා නිලධාරීන් තපහසුතාවට පත් වුණා. මේක විශාල ව්‍යාකූල මට්ටමකට පත් වුණා. ඇත්තටම 5000 ප්‍රමාණවත් නැහැ. මේ වෙලාවේ හැටියට මේකත් මිනිසුන්ගේ සහනයක්. ඒක ලබා දෙන පැහැදිලි යාන්ත්‍රණේ මොකද්ද කියලා ආණ්ඩුව කියනවා. මෙරට ආරක්ෂක අංශ සඳහා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට නිසි සෞඛ්‍ය ක්‍රමවේදයක් රජයේ මගින් යොදා නැමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. විවිධ හමුදා වෙනත් ආරක්ෂක සෙරුන් අපි දකිනවා. ඒ අය තමගේ ගිනිඅවය අමරගෙන බරපතල සූදානම් කරගෙන ඉන්නවා. මේ රජය මේක තේරුම් ගන්න තියෙන හැටි. කොවිඩ් කියන සතුරාට ඇරෙහිව තමයි අද අපිට සතුරු දෙන්නේ. මේ තුවක්කු අමරගෙන හිටියට මේ කොවිඩ් කියන සතුරා මර්ධනය කරන්න බෑ. ඒ එක පොලිස් නිලධාරි මහත්තයෙකුට, ඒ එක ආරක්ෂක හමුදා නිලධාරියෙකුට මුවරස්මත් විතරක් මිසක් වෙන කිසිම ආරක්ෂිත අඳුමක් ඔවුන් ලබා දෙන්නේ නැහැ. අර මොනවාක්වත් විතරක් දාලා තුවක්කු දික් කරාම ඉන්නේ නැහැ නේ. මේ කොවිඩ් මර්ධනය වෙනම කාරණයක්. ඒකට අවශ්‍ය වෙන ආරක්ෂක ඇඳුම් කට්ටල සහාය පහසුකම් ලබා දීලා අපි විශේෂයෙන් අපි මතක් කරමුකෝ. මේ කොරෝනා ප්‍රශ්නෙට මුහුණ දෙන වෛද්‍යවරුන්ට, සෝදාතුන්ට, ත්‍රිවිධ හමුදාවට මේකට ආරක්ෂාකාරී ඇඳුම් කට්ටල සහාය උපකරණ තව මේ වෙනකන් ලබා දෙන්න අපොසත් කළා කියලා මේ ආණ්ඩුව මේක අසමත් රජයක්. අපි බලතරලා කියනවා ජනාපතිතුමාට කරුණා කරලා ඡන්දේ තියන්න කලින් සෞඛ්‍ය සේවාවේ ඉන්න අයට ඒ වගේම ආරක්ෂක අංශ ග්‍රාම නිලධාරී වරුන් සමුදි සංවර්ධන නිලධාරී මේ සංවර්ධන නිලධාරී මේ වගේ අයට කරුණා කරලා මේ ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා දෙන්න. නමුත් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ තුට්ටුවකට මායිම් කරේ නැමියන්.
විපක්ෂයේ විසින් රජය අසීරුතාවයට පත් කරන ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ज्येष्ठ उगत बुद्धिमा විලාවක ලෝක වෙන කිසිම රටක විපක්ෂයකින් දක්නට නොලැබෙන ආකාරයේ අන්තිම කුඩුකේඩු ඒ වගේම ඉතාම ආත්මార్థකාමී හැසිරීමක් මේ රටේ විපක්ෂ කණ්ඩායම් වලින් අද එළියට දැක්ක. කට්ටියක් බලනවා කොහොමද ග්‍රාම සේවක ලව ආකර්මණය කරන්නේ. තව කට්ටියක් බලනවා කොහොමද සංවර්ධන නිලධාරීන්ව ආකර්මණය කරන්නේ. තව කට්ටියක් බලනවා හෙද සේවය කොහොමද ආකර්මණය කරන්නේ. වසංගත තත්ත්වය පාලනය හොඳ නම් ඒකේ ගෞරවය දෙනවා සමකයට. ලංකාව තියෙන සමකයට කිට්ටුව. ඒ නිසා මෙහි පැතිරීම අඩුයි. මේ ලංකාවේ සෞඛ්‍ය සේවය හොඳක් නැහැ. ආරක්ෂක හමුදාව අහුවෙච්ච ගමන් බුද්ධියන්ස දාලා හොයලා මේ නිරෝධායනයට දහස් ගණන් අරගෙන ගිහිල්ලා කරන භූමිකාව ඒක ඒක ඒකේ විශේෂ සත්‍යයක් නැහැ. ගෞරවය තියෙන්නේ සමකේ. ඉතින් මේ වගේ අමු ආත්මార్థකාමී තකතිරු විපක්ෂයක් මේ වසංගතයට වඩා භයානක. නාම යෝජනා දුන්න වෙලාවේ ඉඳලා අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවැරීමේ ප්‍රකාශනය කරපු වෙලාවේ ඉඳලා සියලුම දේවල් නීති විරෝධයි කියලා කියන්නේ. ඒ ගැන නඩුවකුත් දාලා තියෙනවා. කමිටු අපත් කළා තියෙනවා උපදෙස් දෙන්න මැතිවරණ කොමිෂමට මේ වසංගත රෝග තත්ත්වයේ පවතින තත්ත්වය ගැන. ඒ පවතින තත්ත්වය කෙබඳුද අසීරු වෙන නමුත් අර කොරියාවේ කළා වගේ ජාතික මැතිවරණයේ තියෙන එකට ඉඩක් තිබේද? ඒ වෛද්‍ය මතය විමසන්, සෞඛ්‍ය මතය විමසන්, ආරක්ෂක අංශවල මතය විමසන්. දැන් ඒ විමසුම අනුව මැතිවරණ කොමිෂම තීරණයක් ගනීවි. ජූනි 20 වෙනිදා නොවේ නම් කවදාද මේ මැතිවරණයේ තියෙන්නේ කියලා. එතකොට එදාට අපි මැතිවරණයට ඉදිරිපත් වෙනවා. පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් 20 දෙනෙක් සිය නිල නිවාස බාර නොදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සිදු කළ දැනුවත් කිරීම පිළිබඳව පසුගිය රජයේ අමාත්‍යවරුන් පිරිසක් අද මෙලෙස අදහස් පළ කළා. පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් 20 දෙනෙක් තම නිල නිවාස මෙතෙක් බාර දී නොමැති බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම තනතුරු දරූ නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස පසුගිය රජයේ සමයේ භාවිත කළ තම නිල නිවාස මෙතෙක් බාර දී නොමැති බවටයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එලෙස නිල නිවාස බාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට ලබන 11 වනදා නඩු පැවරීමට ක්‍රියා කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ. ඒ අනුව එලෙස පසුගිය රජයේ භාවිත කළ නිල නිවාස මෙතෙක් බාර නොදුන් රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යවරුන් අතර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන අශෝක් අබේසිංහ මහතා සහ නලින් බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් අද මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. නිල නිවාසය මම බාර දීලා තියෙන දිනය फेब्रुवारी मस 12 फेब्रुवारी मस 12 मम सियालम मगे अमात्यांशट भारतीय मंग ये रूपाणी मेघ दखम मम कथाकला अमात्यांशट अमात्यांशें क्यूवा एक विगणनांशें ताम राज्य परिपालन अमात्यांशट मे ल्यूम गिहिलतिसातम मे सिद्धवेलातीन किल कैसे मम නීත්‍යානුකූලව වැඩ කටයුතු කරලා තියෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට අපට නිල නිවාසයක් හම්බුණා. සාමාන්‍ය නිල නිවාසයක් මාස 3ක් විතර කල් දෙනවා එතනින් ඉවත් වෙන්න. ඒ අතරතුර නැවත අපිට සිද්ධ වුණා වසංගතයට මේ අර්බුදයට මුහුණ දෙන්න. අද වෙනකොට අපිට මේ වෙන නිවාස වලට යන්න අවස්ථාවක් උත් අපිට අලුත් තැනක්වත් හොයාගන්න තත්ත්වයක් නැහැ රටේ දින තත්ත්වය අනුව. ඉතින් අපි අපිට ලැබෙන පළවෙනි අවස්ථාවෙම අපි මේ ස්ථාන වලින් ඉවත් වෙනවා. ඔය විපක්ෂයේ ඉන්න අය මේ වෙද්දි මීට කලින් හිටපු ආණ්ඩු පක්ෂයත් එහෙම ඉන්නවා. තාම ඉන්නවා ඒක තුලේ. තාම ඉන්නවා. ඒක ඒගොල්ලෝ දේශපාලන පළගැනීමක්ද මේ?
පලිගැනීම මම මම කියන්නේ සමහර වෙලාවට එදා අපි අල්ලිගහ මන්ත්‍රීට ගියා නම් ওই නම් ටික නොකියන ඉඳ තිබුණා නිලනි මාස මම නම් කියන්නේ ඉතින් ආණ්ඩුව අපි පරාදයි ඉතින් ඌව බාර දීලා යන්න ඕනේ ඒක තියන් ඉන්න ඕනේ පලිගැනීමක් කියලා හිතන්නේ මොකටද ඒක දැන් නඩු පවරන කියලා දෙන්නේ බාර දුන්නේ නෑ ඉතින් මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් ওই නීති රීකරේ රෙගුලාසි තියෙනවා නම් ඌව බාර දුන්නේ නැත්නම් නඩු පවරනවා නම් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් මම පලිගැනීමක් කියලා තමයි අපි දකින්නේ මොකද මේක එක්සත් ජාති පක්ෂයේ සම්බන්ධලා හිටපු හිටපු මන්ත්‍රීවරුන්ටයි අමතුන්ටයි විතරයි මේ තියෙන්නේ මේ නීති ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ එළඹෙන මේ 11 වෙනිදා සීමිත දුම්රිය ප්‍රමාණයක් දහවනේ සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ චීනයේ සිට ආනයනය කරන ලද නව දුම්රිය බලවේග කට්ටල පරීක්ෂණ දහවනි මෙහෙයුම් සඳහා අද යෙදවූ අවස්ථාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවට එක් වූ නවතම දුම්රිය බලගන කට්ටලය දහවනියට එක් කිරීම අද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ජනතාවගෙන් අපි බලාපොරොත්තු වෙන එකක් තමයි මේ ඔබේ දීපල මේවා මේවා රජය කියලා හිතන්නේ නැතුව මේවා ආරක්ෂා කරගන්න කටයුතු කරන්න මේවා ලස්සනට තියාගන්න ඔබට වගේම ඔබේ දරුවන්ට ප්‍රයෝජනෙට මේක යොදා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම ඉල්ලා සිටිනවා ජනතාවගෙන් පොදු ප්‍රමාණ සේවයට එකතු වෙන්න කියලා මෙතෙක් කාර් එකෙන් ආවනම් මෙතෙක් වෑන් එකෙන් ආවනම් කොළඹට ආවනම් දුම්රිය ස්ථානෙට තමන්ගේ වාහනෙන් ඇවිල්ලා මේ දුම්රිය පාවිච්චි කරලා කොළඹට එන්න පුළුවන් නම් ඒක තමයි වඩා වැදගත් වෙන්නේ ඒක රටටත් කරන ලොකු සේවයක් රටක් දිනු කරන්න නම් අනිවාර්යයෙන්ම දුම්රිය සේවය ශක්තිමත් කරන්න ඕන කියන එක මම ඉතාමත් ඉහලින් පිළිගන්නවා අමතර දුම්රිය 11 වෙනිදා මේ දාවණිය ආරම්භ කරනවාද දුම්රිය ආරම්භ වෙනවා 11 වෙනිදා ඉඳලා නමුත් සීමිත වශයෙන් තමයි අපි තාම පොදු ප්‍රවාහණයට එකතු වෙන්න බලාපොරොත්තුවක් නැහැ සෞඛ්‍යාංශයෙන් අපිට යම් නිර්දේශයක් ලැබුණොත් අපි පොදු මගී ප්‍රවාහණය සඳහා දුම්රියත් බස් රථත් යොදවනවා महामतिवर्णे पवत्वीमेदी अनुगमने कलियतु सौख्य मार्गोपदेश मालावे अवसान वार्ताव मेतेक भारती नमतिभाव सौख्य अमात्यांशे नियोज्य अध्यक्ष जनरल लक्ष्मण गम्लत महता अपकल विमसीमकदी संदहन कला ලබන ජුනි මාස 20 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවල අවසන් වාර්තාව මෙතෙක් සෞඛ්‍යංශ විසින් මැතිවරණ කොමිසම වෙත බහර දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරනවා මහමැතිවරණය පවත්වන අවස්ථාවේදී මැතිවරණ කොමිසම ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වූ මාර්ගෝපදේශ මාලාවේ දලස එකස්මක් මෙවන විට සකස් කර ඇති අතර මැතිවරණ කොමිසම සමගද සාකච්ඡා කොට එම මාර්ගෝපදේශ මාලාවේ අවසන් වාර්තාව මැතිවරණ කොමිසම වෙත බහර දීමට නියමිත බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සියත ප්‍රවෘත්ති අංශයේ වෙත කියා සිටියේ මහා මැතිවරණයක් පැවැත්වීම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වගේම ගෝලීය වසංගතයකට සාර්ථක මුහුණ දීමත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ කියන්නේ මැතිවරණය පවත්වීම සඳහා වෙන නීති රීති සම්පාදනය කරලා තියෙනවා. ඒ අනුව මහා මැතිවරණය මේ සංකීර්ණ ක්‍රියාවලී දෙක එකතු කරලා එකවර පැවැත්වීම අභියෝගයට තමයි අපි මුහුණ දීලා තියෙන්නේ. එතකොට මේ මහමැතිවරණයක් පවත්වනකොට මේ වසංගතයක් කියන අවධානමත් තුළ එය කොයි ආකාරයට පැවැත්විය යුතුද කියලා අපි මූලික මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා. ඉතාලම දල සකස්මා. මේ දල සකස්මා අපි සකස් කරලා මැතිවරණ කොමසමට බාර දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් යම් තැන්වල පොඩි පොඩි අපහසුතා තියෙන තැන් අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. එහෙම නිරීක්ෂණය වුණ තැන් තවදුරටත් ඒකට අදාළ හවල් ක්‍රියාමාර්ගය කළ යුතුම වෙනවා. නමුත් ඒක කිරීම යම් කිසි අපහසුකමක් තියෙනවා නම් අනිකුත් නීති රීති ඇතුලේ ඒතර අපිට මැදස්ස දැනකට එන්න වෙනවා. අපි ආරමුණක් ඉෂ්ට කරගෙන ප්‍රතිවර්ණයක් පැවැත්විය යුතු සඳහා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක. අනේ ඒ කටයුත්ත තාමත් අපි අවසන් කරලා නැහැ. ඒ තැන් අපි හඳුරාගෙන දැන් ඒ තැන් වලට කොහොමද ගන්න ඕනේ විශේෂ ක්‍රියාමාර්ග කියලා තවදුරටත් සාකච්ඡා පවත්වමින් තමයි මේ වෙලාව ඉන්නේ. ශ්‍රී ලංකේය සිනමාවේ ගෞරවනීය සිනමා පෞරුෂය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ජපන් රජයෙන් ජීවිතයට එක්වරක් හිමිවන ද ඕඩර් ඔෆ් ද රයිසින් සන් ගෝල්ඩන් සිල්වර් රේස් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා 1934 වසරේ මාර්තු 24 දින අවිස්සාවේල්ලේ උපත ලද සුමිත්‍රා ගුණවර්ධන නම් වූ ඇය කලාව පිළිබඳව දැක්කෝ මහත් ආශාව හේතුවෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ මූලික අධ්‍යාපනයේ නිමවත් සමග ඇය ඇලුම් කළ මාධ්‍යක් වූ සිනමාවට පිවිසීමට සිනමාකරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ලන්ඩන් සිනමා පාසල වෙත යොමු වුණා. එවකට එහි අධ්‍යාපනය ලැබූ එකම කාන්තාවතු වූයේ ඇයයි. ජාත්‍යන්තර සිනමාව තුළ ශ්‍රී ලාංකීය සලකුණ සනිටුහන් කර
කරමින් ශ්‍රේෂ්ඨ සිනමා වේදිකෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා වේදියානන්ගේ දෙවන චිත්‍රපටය වූ සංදේශයේ සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරමින් ඇය ශ්‍රී ලාංකික සිනමාවට පිවිසියා සිය නිර්මාණ අතර පළමු නිර්මාණය බවට පත් වූ ගැහැණු ළමයි චිත්‍රපටයෙන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සම්මාන හිමි කරගත් ඇය අති දක්ෂ නළු නිලි කැලක්ද සිනමාවට දායාද කළා प्रेक्षक हदवत्तिना जपान राज्य समग्र प्रगति समीप सबदता ऐगे सुविशेषी दक्षता थेत्वेन मेवर ऐट जीवितेट एकवरक हिमिवन लोके अति दक्ष निर्माणकरुवन हट लबा देन सुविशेषी सम्मानयक सुमित्रा पीरिस नम्बु श्रीलांकिक सिनेमावे गौरवनीय सिनेमा वंशयट हिमि वी तिबेनवा देन रटवटा पुवत किहिपयक केटी දෙදිගම පොලිසියේ විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත දෙදිගම බෙලිගම ඉහළ කලුගල ප්‍රදේශයේ නිවසක නාන කාමරයක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට සමත් වී තිබෙනවා. සොරකම් කරන ලද විද්‍යුත් උපකරණ කිහිපයක් ඇලයාපට්ටුව මහමාන් කඩවල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකදී අනුරාධපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුවයි. एत्कंदुरे सिट्टु अंबलांगुड दक्वा वेडी मिलेट अलवी किरीम संदखा नेति विरोधी मत्पेन बोतल पनहाक प्रवाहने करमिन तिबु यतुरुपेदी देकाक समग सेककरुवन तिदनेक अंबलांगुड पोलीसी विसीन अत्तरांगोट गिन तिबनवा पोलिस विशेष कार्यांश लबुनु तोरतुराक मत मादिवल प्रदेश निवसक परीक्षा किरीमेदी बलपत्र नमेतिव बोर दोलहा वर्गी गिन्यव्याक सह कोटन तुवक्वाक समग एक सेककरुवेकु अत्तरांगोट गिन तिबनवा ए नेलुव पोलीसी विसीन දැනට දිවයිනපුර ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රෝගී තත්ත්වයන් පසුබිම පුද්ගලින් සඳහා අවශ්‍ය ලේ ලබා දීමේ වැඩසටහනක් අධ්‍යක්ෂ ජෙනරාල් රිය ඇඩ්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැලියොය බලකාය විසින් පසුගියදා සංවිධානය කර තිබුණා. පසුගිය දිනවල ඇඳිර නීතිය ක්‍රියාත්මක වීමත් සමග වාහන ගමනාගමනයේ මෙන්ම ජනයා ගැවසීම අඩුවීම හේතුවෙන් කටුකස්තර නගරයේ පරිසරය මෙලෙස අලංකාරවත් වී තිබුණා. कोरोना वसंगतें जनता मुदागनीमिट कैपवु सीलु आंशवित गौरवी देखपीम संदखा उसस अध्यापन ताक्षण नवोत्पादन सह तुरतुरुहा जनमाध्यमात्य बंधुल गुणवर्धन महता विसिन रचित रटट वासनावेवा गीत एलि देखपीम पसुगेदा सिदु किरणा एसक मेन रट रकिने दिवार मग सरन वीर रणवीरु सिबल प्रधान विकाशय अवसान तम तुम पिवे लंकावे अंक इके सिंगल वेब www.cnews.lk දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.